අද චෝටයාලාව මොනගැහෙන්නේ හරිමාපූර වීඩියෝ එකකින් බලාන්න මේ වීඩියෝ එකෙන් සංකච්ඡා කරන දේ චෝටියයාලා දැනගෙන හිටියද කියලා අද කතා කරන්නේ වඩදිය සහ බාදිය ගැන හොතෙම වාදිය කියන්නේ මුොහු දෙජාලය ගොඩබිමෙන් ඇත්තුනාම එතකොට වඩදිය කියන්නේ ගොඩබිම වැහෙන්න ජලය පිරුණම අපි වඩදිය කියලා කියනවා එහෙන මේ වාඩ දිය සහ බාධිය ඇතිවෙන්නේ මොන හේතුවක් මතද කියලාද මේ වීඩෝ එකකින් අපි සාකච්ඡා කරමු. ඉතින් චූටයාල දන්නවද මේ විදිට ගොඩබිමෙන් ජලය ඇතට යන්නත් ගොඩවිමට ජලයා පහුවෙන්න. ඉතින් මේ විදිට වඩදිය බාධිය කියන තත්ව ඇතිවවෙන්න පුත්තේ ගුරුත්වාකර්ශණය කියනදේ බලපානවා ගුරුත්වාකර්ශණය කියන මොකක්ද කියලා කලින් වීඩියෝ එකකින් අපි සාකච්ඡා කර තියෙන. මේ වාඩ දිය බාදිය කියන තත්ත්ව ඇතිවෙන්නේ හඳේ තියෙන ගුරුත්වාකර්ශන බලය නිසා. චූටිවාල දන්නවා දැන් කෘතුවිය වතට හඳ මේ විදියට ගමන් කරනවා එතකොට පුතේ මේ හඳත් පෘතුවිය අතර මේ විදියට ගමන් කරනකොට පුංචි ආකර්ශණයක් ඇති වෙනවා අපි දන්නවනේ ආකර්ශණයක් වෙනවා කියන්නේ චුම්භ කාකර්ශණය පාඩ මේ දී තිගෙන ගත්තනේ ඇල්ලෙනවා ඒ පැත්තට ඇදිල එෙනවා එහනම්ේ හන්දෙ සහ පෘතුවී අතර තියෙන මේ ආකර්ශණය නිසා ගොරුත්වාකර්ශණය නිසා. පෘතුවී තියෙන චාලනය වෙන්න පුළුවන් දේවල්. එහා මෙහ යන්න පුළුවන් දේවල් හඳ පැත්තට ඇදල ගන්නවා එන්න මේ විදිහදිය. එතකොට අපි සාමාන්‍යෙන් දන්නවා පුතේ අපේ පෘතුවිය වටේටම තියන මේ මුහුද ගැන. එතකොට මේ හඳ ඇදල ගන්න බලය නැත්නම් ආකර්ශණ බලයනි සා පෘතුවිය වටේට තියෙන චාලය මෙන්න මේ විදියට ඒ පැත්තට ඇදිල යනවා නැත්නම් ආකර්ශණය වෙනවා. අන්න එත්තකොට හඳ තියෙන දවස්සල්ට වාඩදිය තත්ත්වයක් ඇති වෙන. මොකද හඳේ පැත්තට වතුර ඇදිල යනවනේ අන්න එතකොට වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් ඒ පැත්ති මොහොද වතුර තියෙනවා. හඳ ඒ කිට්ටුවක නැත්නම් ඒ පැත්ේ මෙන්න මේ විදියටට බාධිය තත්ත්වයක් ඇතිවෙනයි කියන ගොඩබිමෙන්ං චලය ඇතට ඇදිල යනවා. හඳ ලංවනාම ගොඩබිමෙන් ඉහලට ජලයේන මේ විදියට හඳ ඇත්තුනාම ගොඩබිමෙන් ඇතට ජලය ඇදිල යනවා. මෙන්න මේකට තමයිපුතේ වඩදිය සහ බාධිය තත්ත්වන් කියලා කියන්නේ. මේකට බලපාන්නේ හන්ඳේ තියෙන ගුරුත්වාකර්ශණ බලය. එහෙනම් චූටියයාලට තේරුනා පොඩි අදහසක්කාවනේ ද අපිලින් වීඩියෝ එකේ ගුරත්වාකර්ෂණ බලයගැෙන ඉගෙන ගත්ත නිසා, පුංචි අදහසක්කාව මොකක්ද මේ වඩදිය තත්ත්වන් මොකක්ද මේ බාධිය තත්වන් කියලා. එහෙනම්, ඊළඟ වීඩියෝ එකෙන් මේ වගේ නොදන්න කරුණු ගොඩා අපපිය අයිතිගෙනගමු චුටයාලට අයිබුවන්